මිට් ඉතිහාසි ඉඳම ලොකවයවුන්ට පන්දගල්ලන එක පොඩවුගේ රාජකාරයක්කහිටයට තමයි අපේ රටේ සැරවී රජවරුන්ට මුෘටියල්ල ගොඩගේ බෞතරයක් ඉන්නවා අන්නේ වගේ එක පරයෙක් තමයි සහන් සේමසිංහ සහන් සේහම සිංහ කියල කියන්නේ රාජ පක්ෂ පවුලේ අසූචිත් සුවඳයි කියෙන ජාතියේ පරයක් මේ පරයක් නාම රාජපක්සත් එකුතුලා කරලා තියෙන මහ විනාශයක් ගැන තමයි අද අපි ඔබට වාර්තා කරන්නට යන්නේ මේ වියසනයට ලක්වලලා තියෙන්නේ ඒස් පුංචි මැනිිකා කියන ද හත් හැවරිදි තරුණයක් එමන තම් දැරවිය විශේෂම මේ දැරවට මේ අතබරේ සිද්ධබලා අතියෙන්නේ ඇය අවුරදු පහලබයි මාස අටක් තමය අතර කාලෙකදි කියලා තමයි මේ වෙනකොට වෛද්‍යෝරු කල්පනා කරන්නේ කට මේ දරවා මේ වෙන කොට ඉන්නෙ ගැබ් අරගෙන මේ දරුවගේ තාත්ත බවට පස්තුල අතියන වෙන කවරුවත්නෙවෙයි ඔටුන්හිම් කුමාරයා ඒ ගැනේ නා මල් රාජ පක්සේ එම නැත්තම් පුංචි මයිනා මේ පුංචි මයින කියන්නේ නොම්බර එක කුපාඩියක් කියල අපි හැම දෑම කියලා තියෙනොත් විශසම රජ පක්ෂ පවුල තමයි ලංකාව ප්‍රසිද්ධේ තාත්තල පුතාල එක ගෑනනිත් එක බුදියපු පවුල කිසිම හිරිගිතක් නැතුව මේ වන චරවැඩේ මේ යට දිගෙන් දිගටම මුංකර ගැෙන ආවා අපි නිරන්තරයම කියලලා තියෙනවා රාජ පක්ෂ එකැනෝය මයින නිරන්තරෙම තමන්ගේ කොල්ල තුන්දනාට කියල තිබ්බ කතාව තමයි උඹල ඕන තරම ගොන්තමිලි බී පල්ලා ගෙදර ගේෙනකොට රන්තැම්බිලි උස්සම්වරෙල්ලයි කියන කතාව මේ වෙන කොට රටවටේම කුරූම්භ කෝම්බ විසික් කරලා සන්තෙමිලි ග ගෙඩි තුනක් මේ වෙන කොට කොල්ල තුන්දනා ගැනල්ලා තමන්ගේ සාල මැද්ද ති කියල තියෙනවා යි තාමොක් මේ රටේ ඉන්න අයිංසක ගෑනුන්ගේ බඩවුට නැගෙනක මුන් නවත්තලන්නෑ. මු කල්පනා කරන කාරණය තමයි මුළු ලංකාම තමන්ගේ තේවත්තක් ඒ මනැත්තම් තමන් අන්තපපුරයක් විදියට තමයි මුන් කල්පනා කර ගැනෙන්නේ. මේ අයිංසක දරුවා එකනේ ස්පුංචි මැනිකා කියන දරුවා ජීවත්වලා තියෙන්නේ අන්ුරාධපුරේ නවනගරේ ප්‍රදේශි මේ ප්‍රදේශයම එක්තරා පාසිලකට ගිහිල්ලා ඇය සමත්තුලා තියන්නේෙ අපච සාපෙ ලැවිතරයි. බදන්නත් සහන් සේණසිංහගේ තාත්තා ඒකාය උප්‍රදේශයේ හිටපු දේශපාලාත්ඥයෙන් මන්ත්‍රීවරයෙක්. අන්නේ හාල්පාරු කාලකණ්‍යට දේශපාලනෝෂයෙන් වැඩකරපු පවුලික දරුවෙක් තමයි මේ පුංච මැනික නැත්තම් මේ අයිංසක මෙව්‍යසිනට පත්ව වෙච්චද දරුවා. මේ දරවාගේ පියත් මමක් ගිහින්තියෙනවාත් සහන් සේණසිංහව හම්බවෙන්න තමන්ගේ දරුවට රස්සාාවක් හොයාගන්න. ඔබ දන්නවා පපතින ආර්ථික තාත්ත්වය උඩ මේමලොකොට දරුවෙක් නඩත්තු කරනක හැම පත් පවුලකටම බරපතල ප්‍රශ්නයක් බෝට පාත්තු වෙලා. එන්සාර්තමයි මෙ අහිංසක දෙම වපියෝ මේ කාලකණ්‍යය හම්වෙන්නට ගිහිල්ල තියෙන්න්නේ. යන්නට හේතුවත් තමයි සේනසිංහගේ මහයතා කලින් කියල තිබිල තියෙනවා මේ දරුව ලොකුුණාට පාසේ අනි වාර්යම රස්සාාවක් හෝල දෙනමයි කියන කතාවයි. ඉන් පාස්සේ සේන්සිංහගේ ගෙදරට මේ දරුව එක්තන් ගිහිල්ලා. මේවැඩේ කතාකරාට පාස්සේ? මෙතනට ඇවි තියෙනවා නාම රාජපක්ෂගේ ඇතමීලිකෙන හෙංචායෙක් මොකද චේනසිංහ නිරන්තරේම රාජපක්ෂලගේ අසූචිත් ලෙව කන ජාතිය පරයෙක් රාජ විශේෂම නාමා රජ්‍යපක්ෂට දිගින් දිගටම කුප්පිය අල්ලන වැඩේ මේ පරයක් කරගෙනකි හින්තබුණ. ඒනිසා මෙතනට ආපුු මේ හෙංචයිය මේ පොඩි ලාමයම දැකලන තමෙල් මේ දරුවටික් ඇහැට කනට පේන ජාතිය දරුවෙක්. ඒනිසා දඩ බිඩි ගාල තමන්ගේ කැමරා පොහොන්ගෙන් පොට එකක් අරගන නාමල් ්‍යැවල් තියෙනවා ලොක්කා මේ හොඳ ගෙඩියත් තියෙනවා රස බලන්න කැමතිද කිය මෙනි මේ වචන තමයි මේ ස්සසිගේ ගහලා තියන්නේ මොකද මේ තොරතුර අපට දුන්නේ නාමල් එක් මඉන්න හැ නමල්ගේ වැඩවලට කැමති නැති එකත් තරුණේ කොහමතක් ඉන් පස්සේ මේක දැක්ට විතරයි නාමල්ගේ මදකිපිලා නාමල් කලබලෙග ේන සිංහට කතා කල්ලා කියලා තියනවා ඔයිලමට මටකුළුවන් රස්සාාව කොල දෙන්න අරංගෙන්ඩ කොළොම්ඹට කියලා මිත්‍රවන්නේ මේ කාලකන්න පාරයා මේ අහිංසක දරුවවා තමන්ගෙන් වාහනේමදාගෙන තමයි කොළොම්ඹට අරගෙන ඇවි තියෙන්නේ. මේ දරවා ඇඩිවට පමණක් කරගෙන කොළොඹට ඇවි තියන්නේ තමන්ට ලොකු දෙයක් ලැබේ නැතන් ශස්ත්‍රීක ජීවිතයක් ගත කරන්න අවස්ථාවක් පෑදේගෙන බලාපපුරොත්තුන්. හමත් ටුන් හමට කුමාරයාගේ කාර්යා ලිට අරන්ග හින්තියෙනවා සේනසිංහ.ඉන් පසේ නංවා රාජපක් සේලම ඇත්තක කතා කරලා කියල තිනවා මෙහෙමයි ඔයාගේවායස පොඩ්ඩක් මඩී තාමඔොයා දහස්ටත් අඩුයි වගේනේ ඒක හින්ද ටට දවසක් යැනකම් මගේ පුතත්තෙක්වා අට සෙල්ලන් කරන්න පුළුවන්. ඉන් පත්සේ මමවා අනිවාර්යම හෙටනිදරමන් ඇමට කෙනෙක් වෙන මගේ අමාත්‍යන්සිම රස්සාවත් දෙන්නම් කියල මේ අයින්සක දරුවවා මේ බූරුවගේ. ැටිපිටිමක් ගිල්ල ඉන් පස්සේ අහිංසක දැරිය නාම රාජපක්සගේ දරුවක්ක සෙල්ලම් කරන එක පැත්තක තියලා නාම රාජ පක්ෂ අවස්ථාකීපදෙකිද්දී මේ දර්ුවක කොටු පැනලා තියෙනවා නත්ත අල්ලන් සෙල්ලන් කරලා තියෙනවා. මේ අල්ලන් සෙල්ලම කොච්චල් දුනතික ගියාද කියනවා නං මේ වෙන කොට මේ දැර්විය මාස හතක දර්ගබක්තියන මවක් බෝට පස්ත් වෙලා තියෙනවා. ලින්ම මේ දර්වාසක්ක නාමා රාජපක්ස අල්ලම් සැල්ලන් කරලා තියන්නේ හම්බන්තොට ප්‍රදේශයේ තියෙන නාෑමක. විශෂම මේ අල්ම සෙල්ලම දරදිකගේයාට පස්සේ, නාම රාජපක්ස ඇඳ බේරගන්න මේක සෙහර සිංහට බාරදිීලා තියෙනවා. මිත් ොනි සාමානෙෙන් අපේ රැකේ ක්‍රියාමකවෙන්න නරිഞයාය. සිංහ ඩියන් කරලා මස්තික කාල කටුටකදන ඔගේ නරීන්ට. ඊට පස්සේ නරිත ්‍යෙව කනවා කොහම වෙලත් වෙෙලා තියනෙ අර බුලත් හපැ සේෙන් සිංහා ඊට පස්සේ මෙය හිංචක දරුවා ගියසියට පත් කලා තියනෝ දවස්කපයක්. හැබැයි මේතෙරුවක් ඉතාමම කල්පනාකාරී තමන්ට වැඩේ වැරදුනය කියලා තේරුන්ගත්හට පස්සේ මේ දරුවා එතන හිටපු ආරක්ෂිකන්සේ කෙනෙගෙන් උද්වෙන් කොහොමහර එතනින් මාර්ුවෙලා නැමතවතාවක් අනුරාජකීරයට ගිහිල්ලා තමන්ට වෙච්ච සිද්ධිය තමන්ගේ දෙමෝපියන්ට කියලා තියනවා. පික්වනි ගලින්ම දෙමෝපියෝ මේ සිද්ධිය පිළියාර ගෙන නෑ. එමන මේක මේ දරවා තමන්ග හි හිතලා කියන කතාාවක්්‍රචයට තමයි දෙමෝපියෝ කල්පනා කරේ මොකද මේගොල්ලොක් මේ පවුල නැ මේ දරුවගේ දෙමෝපියෝ රාජ පක්ෂලට දනගහගෙන ඉන්න ගාතියේ පවුල. නිසා රජකුමාලය ගැතින් මේගේ කුපාඩි වැඩක් වෙයි කියලා කල්පනා කරෙන්න. කෝම මෙතත් මේ දරුවවාඉන් පස්සේ බඩය අමාරුවක් සම්බන්ධ ප්‍රශ්නයක් වතු තියෙන එමනැතං බඩේ අපහසුවක් ගැන නිරන්තරෙන්ම දෙමහොපට පැමිල්ලිකරාඩට පස්සේ මේ දරුව අර්ගෙන දමයින වෙදෙක්දාවට ගිහින්තියෙනවා. ඒ වෙදා පොඩ්ඩක් බලල ඉවර වෙලා වෙදාට තේරලා තියෙනවා මකක්රි අරෝවක් සිද්ධ වෙලා කියලා, එයා දෙමෝපියන්ට උපදෙස්තීල තියෙනවා කරුණා කරලා මේ ළමය අනුරාධපුර රෝහලට අරන් යන්ඩ මොකක්හරි අවුලක් තියෙනෝ බඩය කියල් ඉන් පාසේ ඒහිද තමයිත් හොයා ගෙන තියෙන් මේ අහිංසක දැරවිය ගැබ් අරන්තියෙනමයි කියන කතාව. කොහොමතත් එහෙම වනොත් රජපවුලට තවත් දරුවෙක් එකුතු වෙනවා හැබයි ඔබ දන්නවා අන්ත්‍රප ප්‍රස්්ටීන්ට උපදින දරුවෝ රජකුමාරුවරු බවට පත්වෙන්නේෙන්නේ. මේ නිසා මේ වෙනකට මේ දැර්වයට දක්ෂා කරන්නේ කියලා කීපු වතාවක් සේන සිංහ බලපෑම් කරලා තියෙනවා. කොහොමේතත් දැම් මේ වැඩේ තුරදිග කිහිල්ලා මේ සිද්ධිය කීපදනෙක් දන්න නිසා සේන සිංහල ඇඟ බේරගැන මේ අහිංසක දරුවා සිකුරටකම්න තවත් අහිංසක කොල්ලගේ කරේ ගහන්න උත්සාහ කරලා තියෙනවා. කොමිතත් මේ දැරවිය මේ වෙනකට අවුරුදු දාසයට වැඩි. එ නිසා. ෙනකට ර්ක කරන්නට පුළුවන් මේක ව්‍යස්ථාාවි ස්තතුූද ංශනයට අයිතිබෙන්න්නින්න නැ කියලා හැබැයි මේ දැරිවිය මේ ලිංගික අපහරයට ලක්ව ලා තියෙන නැතැ ලිංගික කරර්තා ව්‍ය සඳහා නාම රාජ පක්ෂු පාවිච්චි කරලා තියෙන්නේ නැත හම්බන්තොරදී අල්ලන් සල්ලන් සඳහා මේලමය අරගැනගි හින්තියන්නේ පය අවුරුදු දාසට අඩිවේ ඒ නිසා මේ රටේ පවතින නීතිය ක්‍රාමකතොත් අනිවාරම නාමා රාජ පස්සව ව්‍යවස්ථාාවි ස්ටි දූෂණයට අවුවවා. ඒන අුමගනය අවුරුදහයක් විතර කූරුගයින්න චාන්සකක් එනවා. හැබේ මටෝනි නඩු තාම්දුරන්ගේ බඩු තාාම්දුරන් කියෙල ඔබදදාන්නවා. නාම රජ පක් නීතිීචනය ච් දවසින්දල විතරක්නේ සමස්යක් විදිහයටටම නාම රාජ පක්ෂට නීතිය ක්‍රියාමක වෙන්නෙ නෑ. ඒනිසාම ඒවේන්න කොට මේ අයින්සක දරුවට යනමනම නැතිවෙලා විතරක්නෙමේ. වේනකට නාම රජ පක්ෂගෙන් බිහිවෙන්නේන්න දරුවෙකට සිකුරටගේ ඉන්න කොල්ලෙකුට සිද්ධවෙලා තියෙනවා උප් පැන්නේ දෙන්න. මේක තමයි අපේ රටේ වර්තමානයඒ ජතාාර්ථ මිත්තුවරණී දවසින් දවස රට බල්ලට යනවා. බල්ලො පාලනේයටටයනවා. මේ බල්ලට පි් නෝල් බඳින්න ඕන කරම් පරබල්ලෝ ඉන්නවා. සිවරුදාගෙන සිවර යුලිෆෝර්මික කරගත්තු පරයෝ මේ කාලකන්නේ හැතිකරයට නිරන්තරෙන්ම චර්ත සහතිකදෙනවා. මේ කාලකනි ක්‍රමේ වෙනස් කරන්න පුළුවන් ඔබටක්මටත් ොකට විධයෙක් වස්ථාදක අධි කන්න බලයතයෙනය අපිට. එනිසා මේ කාලකන්නේි පරයන්ගේ. ල්ලිල්ල හොල්න්න ඔපටත්මටත් අයිතියක් තියෙනවා හැතියාවක් තියනවා. එනිසා මේරටේ පරමාදිි පත්වයහිමි ජනතාව හැටියට මේ කාලකනිිකමය වෙනස් කරන්න පුළවා. ඒගැන දැත්මක්තිබෙන සමාජ දේශපාන්න කණ්ඩෑමත් සමඟ අපි පෙරමණක මටෝනි. අර්ගතු ජගනයන ම හපට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්න ඔබත් සමටට ජය.